අදත් ඔයාලා හැම දෙනෙක්වම එඩියුමේට් YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ සිංහල ඉංග්‍රීසි දෙමළ වගේ ටයිප් සෙටින් කරන්න දන්නේ නැති අයට, එහෙම නැතිනම් ටයිප් සෙටින් කරන්න අමාරුයි කියලා හිතන අයට වගේම ටයිප් සෙටින් කරන්න කම්මැලි අයට වැදගත් වෙන වීඩියෝ එකක්. ඒ තමයි OCR කියන ක්‍රමය භාවිත කරලා ලෙහෙසියෙන්ම ටයිප් කරන විදිහක් ගැන. එහෙනම් අපි වීඩියෝ එකට යමු. ऑप्टिकल कैरेक्टर रिकॉग्निशन කියන යෙදුම කෙටි කරලා තමයි OCR කියලා හඳුන්වන්නේ. මේකෙදි වෙන්නේ print out කරලා තියෙන ඕනිම දෙයක් scan කරලා නැවත edit කිරීමේ හැකියාව තිබීමයි. දෘශ්‍ය අක්ෂර හඳුනා ගැනීම කියලා අපි මේක සිංහලෙන් හඳුන්වනවා. අපිට ඕනි වුණොත් paper එක තියෙන දෙයක් print කරගන්න. එහෙම නැතිනම් මුද්‍රණය කරලා තියෙන පොතක තියෙන දෙයක් අපිට ආපහු type setting කරගන්න. අපි සාමාන්‍යයෙන් කරන්නේ මේ පේපර් එක දිහා එහෙම නැතිනම් පොත දිහා බලාගෙන අකුරෙන් අකුර නැවත ටයිප් කරන එක. මේ විදිහට ටයිප් කරන්න ඔයාලට සාමාන්‍ය පරිගණක දැනුම විතරක් තිබිලා මදි. ඉන්නේ හාට ගිය ටයිප් සෙටින් කිරීමේ හැකියාව තියෙන දැනුමකුත් ඔයාලට ඕනි වෙනවා. නමුත් මම මේ අද කියලා දෙන OCR කියන ක්‍රමය භාවිතා කරලා අපිට පුළුවන් කිසිම ටයිප් සෙටින් දැනුමක් නොමැතිව අපි අතේ තියෙන ඕනිම ડોකියුමන්ට් එකක් ස්කෑන් කරලා අපිට මේක නැවත එඩිට් කරන්න එහෙම නැත්නම් ටයිප් කරා වගේ ડોකියුමන්ට් එකක් අපිට ලබා ගන්න පුළුවන්. මේක ගැන කියලා දෙන වීඩියෝ එකක් තමයි අද ඔයාලට මම අරගෙන ඇවිල්ලා තියෙන්නේ. මම හිතනවා මේ වීඩියෝ එක ටයිප් සෙටින් කරන සියලුම දෙනාට ගොඩක් වැදගත් වෙන වීඩියෝ එකක් කියලා. මම අරගෙන ඇවිල්ලා තියෙනවා මේ සඳහා සිංහල, දෙමළ, ඉංග්‍රීසි වගේම අතෙන් ලියාගත්ත ડોකියුමන්ට් එකක්. මේවා මම ෆෝන් එකේ කැමරාව පාවිච්චි කරලා ෆොටෝස් විදිහට aran තියෙන්නේ. මේ තියෙන්නේ ඉංග්‍රීසි පත්තරයක තියෙන කොටසක්. මේ තියෙන්නේ අතෙන් ලියාගත් කොටසක්. මේ තියෙන්නේ සිංහල පත්තරයක තිබුණු කොටසක්. මේ දෙමළ කොටසත් නිවුස් පේපර් එක තිබුණු කොටසක් තමයි මම මේ ෆොටෝ එකක් විදිහට aran තියෙන්නේ. ඔයාලටත් පුළුවන් මේ වගේ ඔයාලට print කරලා තියෙන ඕනිම ડોකියුමන්ට් එකක් ෆොටෝ එකක් විදිහට මේ විදිහට කම්පියුටරය ඇතුළට ලබා ගන්න. මේ ડોකියුමන්ට් ටික තමයි අපි OCR කියන ක්‍රමය පාවිච්චි කරලා අපි එඩිට් කරන්න බලන්නේ. අපි එහෙනම් බලමු මේ දේ කරන්නේ කොහොමද කියලා. හරි, අපි මුලින්ම යන්න ඕනේ මේ සඳහා ඉන්ටර්නෙට් යන බ්‍රවුසර් එකක් පාවිච්චි කරලා ඉන්ටර්නෙට් එකට යන්න ඕනේ. මම මේ සඳහා Google Chrome කියන වෙබ් බ්‍රවුසර් එක පාවිච්චි කරනවා. මෙතනදී ඔයාලට පාවිච්චි කරන්න වෙබ් ඇඩ්‍රස් එකක් තියෙනවා. මේ ඇඩ්‍රස් එකට ගිහින් තමයි අපි මේ දේ කරන්නේ. ඔන්ලයින් ක්‍රමයට තමයි මේ දේ කරන්නේ. ඔයාලට මම මේ ලින්ක් එක ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාලා තියන්නම්. ඒක ක්ලික් කරලා යන්නත් පුළුවන්. එහෙම නැතිනම් මේ වගේ ටයිප් කරලා යන්නත් පුළුවන්. ඒ ඇඩ්‍රස් එක වෙන්නේ i2ocr.com කියන වෙබ්සයිට් එක. මෙන්න මේ වෙබ්සයිට් එකට තමයි ඔයාලා යන්න ඕනේ. මේ වෙබ්සයිට් එකට මුලින්ම ලොග් වෙනකොට මේගොල්ලෝ මේ වගේ පොඩි මැසේජ් එකක් දෙනවා. මේක අපි ඇසෙප්ට් කරන්න ඕනේ. මෙතනදී ඔයාලට පියවර තුනකින් පුළුවන් ඔයාලා ගාව තියෙන ඕනිම ડોකියුමන්ට් එකක් ටයිප් සෙටින් කරපු ડોකියුමන්ට් එකක් බවට පත් කරන්න. හරි, ඒකට මුලින්ම කරන්න තියෙන්නේ පළවෙනි ස්ටෙප් එක විදිහට අපි භාෂාව තෝරන්න ඕනේ. දෙවෙනි ස්ටෙප් එක විදිහට අපි ගාව තියෙන ડોකියුමන්ට් එක අපි අප්ලෝඩ් කරන්න ඕනේ. තුන්වෙනි ස්ටෙප් එක විදිහට අපිට එක්ස්ට්‍රැක්ට් ටෙක්ස්ට් කියන මේ බටන් එක පාවිච්චි කරලා අපිට ටෙක්ස්ට් එක එඩිට් කර ගැනීම හැකියාව තියෙනවා. අපි එහෙනම් බලමු මුලින්ම මේ ඉංග්‍රීසි කියන ලැන්ග්වේජ් එක යටතේ තියලා අපේ ඉංග්‍රීසි නිවුස් පේපර් එක මේකට ඇඩ් කරලා. මම එතකොට දෙවෙනි ස්ටෙප් එකෙන් තෝරා ගන්නවා සිලෙක්ට් ඉමේජ් කියන එක. ඊට පස්සේ මම බ්‍රවුස් කරලා මගේ කම්පියුටර් එකේ තියෙන මම තෝරාගත්ත ඉංග්‍රීසි පේපර් එක මෙතනට අප්ලෝඩ් කරනවා. ඊළඟට මෙන්න මෙතන I am not a robot කියන මේකට ටික් එකක් දාලා මේක අපි එක්ස්ට්‍රැක්ට් ටෙක්ස්ට් කියන එක දෙනවා. එතකොට ඔයාලගේ ડોකියුමන්ට් එකේ සයිස් එකත් එක්ක මේකට පොඩි වෙලාවක් ගත වෙනවා. මේ ෆයිල් එක අප්ලෝඩ් වුණාට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට ලේසියෙන්ම මේ නිවුස් පේපර් එකේ තියෙන දේවල් ටික එඩිට් කරලා මෙයාලා ටයිප් කරා වගේ අපිට මේවා දෙනවා. මේ ටික ඔයාලට ඕන නම් මෙහෙම සිලෙක්ට් කරලා ඕනම ડોකියුමන්ට් එකකට කොපි කර ගැනීමේ හැකියාව තියෙනවා. එහෙම නැතිනම් ඔයාලට පුළුවන් මෙතන තියෙන ඩවුන්ලෝඩ් කියන බටන් එක පාවිච්චි කරලා මේක ටෙක්ස්ට් ෆයිල් එකක් විදිහට, ડોකියුමන්ට් ෆයිල් එකක් විදිහට, PDF ෆයිල් එකක් විදිහට සහ HTML ෆයිල් එකක් විදිහට මේ දේවල් ඩවුන්ලෝඩ් කරගන්න. මම මේ ටෙක්ස්ට් කියන විදිහට ඩවුන්ලෝඩ් කරලා පෙන්නන්නම්.
මෙන්න ඩවුන්ලෝඩ් වුණා. අපි මේක ඕපන් කරලා බලමු. ඔව් මේක නෝට් පෑඩ් එකක අපිට මේ ඉංග්‍රීසි නිවුස් පේපර් එක ටයිප් වෙලා තියෙන්නේ. මේක ඔයාලට ඕන විදිහකට එඩිට් කර ගැනීම හැකියාව තියෙනවා. ඒ වගේම අපි මේක ඩොකියුමන්ට් එකක් විදිහට ඩවුන්ලෝඩ් කරලා බලමු. මේ තියෙන්නේ වර්ඩ් ඩොකියුමන්ට් එකක් විදිහට තමයි අපිට මේක ඩවුන්ලෝඩ් කරලා දෙන්නේ. මේකත් ඔයාලට ඕනම විදිහකට එඩිට් කර ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම PDF කියන ක්‍රමයටත් අපි ඩවුන්ලෝඩ් කරලා බලමු. ඔව් ඔයාලා දන්නවා PDF කියන්නේ මොනවද කියලා. මගේ කලින් වීඩියෝ එක බලලා තියෙනවා නම් ඔයාලා දන්නවා. මෙන්න මේ PDF ක්‍රමයටත් අපිට මේ ඩොකියුමන්ට් එක ලබා ගන්න පුළුවන්. හරිම ලේසි. පියවරවල් 3යි තියෙන්නේ. මේ පියවරවල් 3 පාවිච්චි කරලා ඔයාලට ඕනම print out කරලා තියෙන ඩොකියුමන්ට් එකක් නැවත edit කිරීමේ හැකියාව තියෙනවා. අපි බලමු මෙතනින් සිංහල කියන language එක තෝරලා. මම මෙතනින් සිංහල කියන language එක තෝර ගන්නවා. ඊට පස්සේ අපි නැවත අපේ සිංහල ඩොකියුමන්ට් එක upload කරනවා. මම සිංහල පත්තරයකින් ගත්ත ෆොටෝ එකක් තියෙනවා. මෙන්න මේක මම upload කරනවා. ඊට පස්සේ තුන්වෙනි පියවර විදිහට extract text කියන button එක click කරනවා. ඔයාලට බලා ගන්න පුළුවන් මේ පත්තරයේ තිබ්බ හැම අකුරක්ම අපිට විනාඩියකටත් වඩා අඩු කාලයකදී මේ සියල්ල ටයිප් කරලා දීලා තියෙනවා. අපිට මේකත් Word document එකක් විදිහට ඩවුන්ලෝඩ් කර ගැනීමේ හැකියාව තියෙනවා. අපි අප්ලෝඩ් කරපු පත්තරයට අදාළ කොටස තිබුණු සියලුම සිංහල වචන ටික මේ විදිහට ටයිප් වෙලා තියෙනවා. ඒ වගේම අපි බලමු දෙමළ භාෂාවෙන් තියෙන නිවුස් පේපර් එකත් අපි ඇඩ් කරලා. මම මෙතනින් ලැන්ග්වේජ් එක ටැමිල් කියලා තෝරගන්නවා. ඊට පස්සේ අපේ දෙමළ ඩොකියුමන්ට් එක අපි අප්ලෝඩ් කරනවා. ඔයාලට පේනවා දෙමළ ටයිප් කරන්න කිසිම දැනීමක් නැති වුණත් මේ කියන ඩොකියුමන්ට් එක මේ විදිහටම අපිට ටයිප් සෙටින් වෙලා තියෙනවා. මේකත් අපිට අර කියන ඕනම ක්‍රමයකට ඩවුන්ලෝඩ් කර ගැනීමේ හැකියාව තියෙනවා. දැන් මම කියලා දෙන්න යන්නේ කොහොමද අපි අතෙන් ලියාගත්ත ඩොකියුමන්ට් එකක් ස්කෑන් කරලා මේ විදිහට ගන්න කියලා. මං ගාව එකට ඉංග්‍රීසියෙන් ලියාගත්ත ඩොකියුමන්ට් එකක් තියෙනවා. මේක මම මේක ඕපන් කරගන්නවා. එක්ස්ට්‍රැක්ට් ටෙක්ස්ට් කියන එක දෙනවා. ඔය බලන්න ඒකේ තියෙන සියලුම දේවල් ටික අපිට ටයිප් වෙලා තියෙනවා. හැබැයි මෙතනදී සමහර සිංහල අකුරු ඉංග්‍රීසි අකුරු අඳුනා ගන්න බැරිකම නිසා පොඩි පොඩි වෙනස්කම් තියෙනවා. ඒ දේවල් ඔයාලට වෙනම එඩිට් කරලා හදා ගන්න පුළුවන්. මෙතනදි තව දෙයක් කියන්න ඕනේ, අතෙන් ලියන සිංහල ඉංග්‍රීසි වගේ දේවල් එකම ආකාරයේ අකුරු රටාවක් තිබුණේ නැත්නම් මේ සොෆ්ට්වෙයාර් වලට අඳුනා ගන්න අපහසුතාවයක් තියෙනවා. ඒ නිසා ඒ 100%ක්ම සාර්ථක නැහැ. නමුත් අපිට ගොඩක් දේවල් මේ විදිහට අතෙන් ලියන දේවල් එඩිට් කර ගැනීමේ හැකියාව තියෙනවා. ඒ දේ නොහැකි වුණත් අපිට හැකියාව ලැබිලා තියෙනවා print out කරලා තියෙන ඕනෙම document එකක් මේ ආකාරයට එඩිට් කර ගන්නට පුළුවන්. ඒ වගේම PDF ෆයිල් ගැන මීට කලින් වීඩියෝ එකේ මම කියලා දීලා තියෙනවා. ඔයාලා ඒ වීඩියෝ එක බලලා නැත්නම් ඒ වීඩියෝ එක ගිහින් බලලා එන්න. ඒකෙදි කියලා දීලා තියෙනවා ඕනෙම PDF එකක් ෆොටෝ විදියට සේව් කර ගන්න ක්‍රමයක් ගැන. එහෙම සේව් කර ගන්න ෆොටෝස් මෙතනට upload කරලා ඔයාලට සිංහල ඉංග්‍රීසි දෙමළ වගේම අනිකුත් භාෂාවන් වලට මේ විදිහට ටයිප් සෙටින් කර ගැනීමේ හැකියාව තියෙනවා. මං හිතනවා ඔයාලට මේ වීඩියෝ එක ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. මේ වගේ වීඩියෝ තවත් ඔයාලා ළඟටම ගෙන්න ගන්න මගේ YouTube channel එකට subscribe කරන්න. ඒ වගේම මං ඔයාලගෙන් ආදරයෙන් ඉල්ලනවා මේ දේවල් ඉතිරි කට්ටියටත් දැනගන්න, මේ වීඩියෝ එක share කරන්න, ඒ වගේම like කරන්න කියලා. ඔයාලත් දන්න මේ වගේ OCR ක්‍රම අනිත් අය අතර බෙදා ගන්න මේ වීඩියෝ එකට පල්ලෙහින් කමෙන්ට් කරන්න කියලාත් ආදරයෙන් ඔයාලා හැම දිනෙකෙම ඉල්ලනවා. එහෙනම් ඔයාලා හැම දිනෙකටම ආයුබෝවන්. තවත් මෙවැනි වීඩියෝ එකකින් අපි හමු වෙමු.